ඔව ඇත්තටම මට අපේ මේ රජයෙන් අපේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් ඒ වගේම හරින් ප්‍රනාන්දු ස්පෝර්ට්ස් මිනිස්ටර්ත් මට පෞද්ගලික උදව් කරලා උදව් කළා. ඉතින් ඒ මීඩියාවලත් ගියා. ඉතින් ඇත්තටම මේ රජයෙන් මට යම්කිසි උදව්වක් හම්බෙනවා. ඇත්තටම ඒට ස්තුතිවන්ත වෙනවා. ඔව් ඇත්තටම දැන් මේ ක්‍රීඩාව ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා අපේ ලංකාව තුළ. ඉතින් මම උත්සාහ කරන්නේ මේ ක්‍රීඩාව ඉතා ඉහළට ගෙනියන්න මේ රට අපේ රට තුළ. මොකද අපේ රටේ තියෙන ක්‍රීඩාවන්ගෙන් ඉතා ඉහළ මට්ටමේ තියෙන ක්‍රීඩාවක් ආයවර්ධනය කියන්නේ. ඉතින් එය නම්බර්1 ස්පෝට් එක කරන්නට අපේ ලංකාවේ පළවෙනි ස්පෝට් එක කරන්නට මම උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම එය වෙන්න ඕන දෙයක්. මොකද අපේ තරුණ පරපුර යොමු වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය මත්කුඩු මත්පෙතිමේ කියන දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට පුළුවන් හැකියාව මේ ක්‍රීඩාවට තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමේ තියෙන ක්‍රීඩාවක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. ඇතරම රජයෙන් යම්කිසි ප්‍රතිපාදන අපිට අපේ ක්‍රීඩාවට ලබා දෙනවා නම් ඉතා ඉහළ මට්ටමකට අපේ මේ ක්‍රීඩාව ගෙනියන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපේ රටට කීර්තියක් ගොඩාක් මෙඩල් අපිට ලබා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපේ රජයෙන් අපිට තව උදව් කළොත් අපිට ගොඩාක් දේවල් කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන් මම මේ ක්‍රීඩාව වෙනුවෙන් මගේ ජීවිතය වුණත් කැප කරනවා මේ ක්‍රීඩාව ඉහළට ගෙනියන්න. ඔව් ඇත්තටම තව ඉදිරියේදී 2019 දී මගේ ක්‍රීඩාවන් ගොඩක් තියෙනවා මගේ ක්‍රීඩා තරගාවලි. ඉතින් ඒ තරගාවලිනුත් මගේ රටට ජයග්‍රහණයක් ලබා දෙන්න තමයි මගේ උපරිම කැපකිරීම තියෙන්නේ. ඔව් ඇත්තටම අපේ ක්‍රීඩක ඩිලන්ත මාලගම එතුමා තමයි මට දැනට මගේ මාසිකව මට ආදායමක් ලබා දෙන්නේ. ඉතින් එතුමා තමයි මගේ අනුග්‍රහයකත්වයේ දරන්නේ. ඉතින් ක්‍රීඩකයෙක්ගේ දුක හඳුනන එතුමා අපිට උදව් කරනවා. ඇත්තටම ලංකාවේ ගොඩාක් ආයතන තියෙනවා ක්‍රීඩකයන්ට අනුග්‍රහ දක්වන. ඉතින් මම එයාලටත් ආරාධනා කරනවා මේ ක්‍රීඩාව වෙනුවෙන් අපේ ක්‍රීඩාව දියුණු කරන්නට අපිට උදව් කරන්න, අපේ ක්‍රීඩාවට අතහිත දෙන්න කියලා මම මගේ ව්‍යාපාරික ආයතන වලටත් මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා. ඇත්තටම මේ අපේ නවක ක්‍රීඩකයන් අපේ ගොඩාක් දුප්පත් ක්‍රීඩකයෝ ඉන්න මේ රටේ. ඉතින් ඔවුන්ට අතහිත දෙන්නට මමත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මට පුළුවන් ආකාරයෙන් මට උපරිම හැකියාවෙන් මම කරනවා. ඉතින් මම අනුග්‍රහයකත්ව දරන ව්‍යාපාරිකයන්ට වුණත් මේ ආයතන වලට වුණත් කියන්නේ ඔවුන්ව මේ ක්‍රීඩාවෙන් ඉහළට ගෙනියන්න අතහිත දෙන්න කියලා මම ඇත්තටම ඉල්ලා සිටිනවා.